ඉල්ලා හිටින්නේ යහපාලන අගේන ආණ්ඩුවක් ගෙනල්ලා ඒ වගේ යහපාලන අංග බොහොමයක් ක්‍රියාත්මක කරු මේ ආණ්ඩුවට මේ අසාධාරණේ වෙන්න දෙන්න එපා. තව දවසක තමුන්නාසිර දශක කීපයක් ගිහිල්ලා හරි වෙනත් ආණ්ඩුවක් බලයටපත් වුනහම තමුන්නාසිරටම කියන්න සිද්ධ වෙයි මාධ්‍ය වේදින් වශයෙන් අපි එක යුගයක මේ වගේ මාධ්‍ය නිදහසක් භුක්ති විඳා කියලා. ඒකේ දෙකක් නැහැ. මොකද මේ යන විදිහට සමහර අවස්ථාවලදී ඉතාම අසාධාරණ විදිහට. සමහර අවස්ථාවලදී මාධ්‍ය ආයතන වලට අපි කතා කරපුවාම ඒගොල්ලෝ කියනවා අපේ කට්සෙත් නැහැ කියලා. එහෙම නැත්නම් අපේ ඒ යම් යම් දේවල් පිළිබඳ සඳහන් කරනවා. එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමහර මේ විකාශනයන් වෙන අවස්ථා දකිනකොට අපිට මේන්නේ කට්ස් එන්න ඕනේ නැහැ. මාධ්‍ය ආයතන අර කැමරා ගණනාවක් ගිහිල්ලා ඒ දේශපාලඥයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඒවා දානවා අපි දකිනවා. ඒ නිසා අපි තමුන්නාන්සේලාගේ ඉල්ලා හිටිනවා ඒ සාධාරණයේ ඒ යුක්තිය ඉෂ්ට කරන්න කියලා. එහෙම නොවුනොත් තමුන්නාන්සේලාගේ මාධ්‍ය ආයතන කොතරම් ඉදිරියට ගියත් තමුන්නාන්සේලා දවසක කනගාටු වෙයි. අපි යුක්තිය සාධාරණත්වය අර මේ තේමාව ගත්ත සත්‍ය අපි ඉෂ්ට කරේ නැහැ. අපි රටට ඒ සත්‍ය යුක්තිය සාධාරණත්වය ඉෂ්ට නොකරපු නිසා අපි අපිට මේ හෘද සාක්ෂියක් නැත්නම් ඒගොල්ලන්ට හෘද සාක්ෂියට අනුව තමන්ගේ මෙහෙවර ඉෂ්ට කරාද නැද්ද කියලා බලාගන්න නැත්නම් කල්පනා කරන්න පුළුවන්කම ලැබේ. බලන්න අපේ ආණ්ඩුවේ කොච්චර ධනාත්මක දේවල් ඉෂ්ට කරාද කියලා. දැන් මගේ අමාත්‍යාංශයෙන් ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපේ හරින් ප්‍රනාන්දු මහත්මයා කිව්වා වගේ සුරක්ෂා ආරක්ෂණය විතරක් නෙමෙයි අපි ආණ්ඩුව ගන්නකොට මේ රටේ පාසල් 10000ක විදුලිය තිබ්බේ 160යි. අද 98ක විදුලිය තියෙනවා. මේ අවසර අවසන් වෙද්දී මේ රටේ සියලුම පාසල්වල විදුලිය දීලා අවසන් කරනවා. ඒ වගේම මේ රටේ පාසල් 10000යි අත වශයෙන්ම විද්‍යාගාර නැති පාසල් 3000ක් තිබුණා. තමුන්නාසිර කොහොමද දැකලා තියෙනවද අපි විද්‍යාගාර 3000කට විද්‍යාගාර දුන්නා කියලා. සමහර ඒවාට මොබයිල් නැත්නම් ජංගම විද්‍යාගාර ලබා දුන්නා කියලා මාධ්‍යවල සටහන් වෙලා දැකලා තියෙනවා. මේවා අපි කඩ කැඩෙනකන් කියලා ඇති ඒ වගේ වැදගත් දේවල් අපි මාධ්‍යවල යනවා දකින්නේ නැහැ. අපි වැසිකිලික නැත්නම් ටොයිලට් සිතර 26000ක් හදලා තියෙනවා මේ අවුරුදු 3 මාස ඇතුළත. මේවා විකාශන වෙනවා ආම්බෙන් තමුන්නාසිර දකින්නවද කියලා මා පත්තරවල පුවත්පත්වල මාධ්‍යවල දකින්නවද කියලා මම අහන්න කැමතියි. මේ වගේ විශාල අපේ අනිකුත් අමාත්‍යාංශ ගත්තත් විශාල වැඩ කොටසක් අපි රජයෙන් වෙලා තියෙනවා. කණගාටුකර මේවා ප්‍රචාරය වෙන්නේ නැහැ.